සිරකරු අයිතිවාසයන් සුරකීමේ කමිටුව යුක්තිය වෙනුවෙන් කටයුතු කරන්න පටන් ගත්තේ අදයේ නෙමෙයි. වසර ගණනාවක ඉතිහාසයක් තියෙනවා යුක්තිය වෙනුවෙන් කටයුතු කළා. ඉතින් ඒ නිසාම කවුරු හරි යුක්තිය කියන බෝඩ් ලෑල්ල දාගෙන කටයුත්තක් කරනවා නම් එහෙම නැත්නම් මෙහෙයුමක් කරනවා නම් ඒක සත්‍ය යුක්තියේ මෙහෙයුමක්ද නැද්ද කියන එක පිළිබඳ කතා කරන්න හොඳම සුදුස්ස වෙන්නේ අපේ සිරකරු අයිතිවාසයන් සුරකීමේ කමිටුව කියන එක අපි බොහොම තදින් විශ්වාස කරනවා. එතකොට අපි දැක්කා දැන් මේ පහුගිය කාල සීමාවේ ආරම්භ කරපු දැන් මේ මෙහෙයුම තුල කොච්චර දුරට මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවද මේ රටේ ප්‍රායෝගිකව මේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් රැකෙනවද කියන එක පිළිබඳ අපි නිරීක්ෂණය කරා. ඒ වගේම අපිට ඒ අයිතිවාසිකම් උල්ලංඝනය වෙච්ච විශාල පිරිසක් මේ වෙනකොටත් කරුණු දන්වලා තියෙනවා. ඒ අයගේ ඒ ගැටලු එහෙම නැත්නම් ඒ අය මුණ පාපු ඒ අපහසුතාවයන් ඒ හිංසාවන් සම්බන්ධයෙන් අපිට ඒ තොරතුරු ඉදිරිපත් කළා තියෙනවා. දැන් ඇත්තටම අපි බැලුවොත් මේක කොච්චර අප්‍රායෝගික කටයුතු සමගද යන්නේ කියන එක පිළිබඳ ඇත්තටම විශාල කරුණු රාශියක් අපිට කියන්න පුළුවන්. මොකද අපි දන්නවා දැන් පහුගිය දවසක ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. මොකද යුක්තියේ මෙහෙයුම පදනම් විරහිතව පුද්ගලයන් අත්අඩංගුවට ගන්න යොදා ගන්නවා නම් ඒකට ඉඩ දෙන්න බෑ කියන එක තමයි මං හිතන්නේ අධිකරණය තුල ඒ සාකච්ඡා වුණේ ඒ කියවුණේ. මොකද අපි දන්නවා පොලිසිය යම් පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නකොට ඒ පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිතා කළා තියෙනවා කියන පද නමින් අත්අඩංගුවට ගන්න විදිහක් අපි දකිනවා. දැන් මේ මෙහෙයුම තුලත් හරියට ඒක තියෙනවා. මොකද යම් කිසි පුද්ගලයෙක් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කළා කියලා ඒ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන එහෙම නැත්නම් සිරභාරයට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසියට හැකියාවක් නැහැ. පොලිසිය කරන්න ඕනේ 2007-54 යටතේ තියෙන ඒ ඖෂධ වලට අබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධ පනතේ ප්‍රතිපාදන අනුව තමයි කටයුතු කරන්න ඕනේ. මොකද මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වූ අයෙක්ද නැද්ද කියන එක පිළිබඳ මතයක් වාර්තාවක් ඉදිරිපත් කරන්න පොලිසියට හැකියාවක් නැහැ. ඒක කරන්න ඕනේ වෛද්‍ය නිලධාරියෙකු විසින්. ඒතකොට වෛද්‍ය නිලධාරියෙකුට තමයි එවැනි පුද්ගලයෙක් පොලිසිය යොමු කරන්න ඕනේ. එහෙම වෛද්‍යවරයෙකුට යොමු කළා ඒ පුද්ගලයා පසුව මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා කියන වාර්තාවක් ඒ වෛද්‍යවරයා නිකුත් කරනවා පමණක් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි මේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය තුල ඉතාමත් පැහැදිලිව කිව්වා පොලිසිය මේ පුද්ගලෝ ඉදිරිපත් කරනකොට මේ විදිහට පුද්ගලෝ ඉදිරිපත් කරන අවස්ථාවලදී මේ ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නැහැ කියන එක. එතකොට මේ ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නැහැ කියන්නේ මේ රටේ නීතිය පැත්තකට දාලා හිතුවක්කාර විදිහට වැඩ කරනවා කියන එකයි. ඉතින් ඒ හින්දා මොන මෙහෙයුම කරත් මේ රටේ නීතියට අනුකූලව කටයුතු වෙන්න ඕන. එහෙම නැත්නම් මේවා කැලෑ නීතියට තමයි මේ වෙන්නේ. මොකද කැලෑ නීතියක් එහෙම නැත්නම් යුනිෆෝම් එක ඇඳගෙන අවනීතියෙන් කටයුතු කරන්න කිසිම නිලධාරියෙකුට හෝ පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. මොකද මේ ශ්‍රී ලංකා ජනරජයෙන් වැටුප් ගන්න අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරනවා කියලා සපත කරලා ගිවිසුම් ගහලා තහවුරු කරලා තමයි ඒ වගකීම් බාරගන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි අපි දකින්නේ. අපි දැක්කා ඒ වගේම මේ පසුගිය දවස් වල යම් යම් පුද්ගලයන්ට පොලිසියට එන්න කියලා අපි නඩු දාන්නේ, අපි හයිකෝට් දාන්නේ, පොඩි කේස් එකක් දාන්නම් මේ දඩයක් ගෙවලා යන්න පුළුවන් කියලා මිනිස්සු කැඳ ගන්නවා. නැත්නම් මිනිස්සුන්ට එන්න කියලා කටයුතු කරපු තත්ත්වයක් අපි දැක්කා. ඉතින් ඒ පුද්ගලෝ එතනදිම කියලා ඒ පුද්ගලන්ට ඒ වගේම කියලා තියෙනවා වෙන පොලිසිය වලට අහු වුණොත් ලොකු නඩු වැටෙයි, ඒ හින්දා එන්න කියලා. ඉතින් මේ විදිහට පොලිසිය පුද්ගලෝ පොලිසියට කැඳ ගන්න තත්ත්වයක් අපි මේ කොළඹ පොලිසිය වල විශේෂයෙන්ම කොළඹ පොලිසිය වල අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ පොලිසි වලින් දැන් මේ මෙහෙයුම මත්ද්‍රව්‍ය විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරන මේ මෙහෙයුම් සම්බන්ධයෙන් දැන් ඇත්තටම දැන් උදාහරණයක් විදිහට කියනවා නම් මේ 29 වෙනිදා මේ පසුගිය 29 වෙනිදා ග්‍රෑන්ඩ් පාස් පොලිසිය ගත්තොත් 78ක්
hatta atak atta nangudaran tinawa hatta atak atta nangudaran tinawa dan apita prashnayak tiinawa polisiya dina patama hatta atak kese weta api kema 50k kiyala 60k kiyamuko dan me vidihata pujjalo atta nangudu gannawa me sama avasthagama polisiya e mehum sambandhayen yanna prathama satahan dalada tiyenne kiyana prashne apita ahanna sidu wenawa සටහන් දාලා දෙන්නේ අපිට තේරෙනවා ප්‍රායෝගිකව යම්කිසි සටහනක් දාන්න යම්කිසි කාලයක් ගත වෙනවා අපි ගත්තොත් එහෙම පැයක් ගත වෙනවා කියලා කිව්වොත් සටහනක් දාන්න සටහන් 60 දෙනෙක් සම්බන්ධයෙන් මෙහෙයුම් 60ක් කරන්න පැය 60ක් යනවා ඉතින් පොලිසිය දින පතාම 60 70 80 ওই විදිහට අල්ලනවා ඉතින් මේ දේ විය හැකි තත්ත්වයක්ද කියන ප්‍රශ්නයක් සැකයක් අපි මේ අවස්ථාවේදී අපිට තියෙනවා ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා මානව හිමිකම් කමිසමට මේ දේ සොයා බලන්න ඒ පොලිසිය වලට කඩා පැනලා පොලිසිය වලට ගිහිල්ලා මේ කටයුතු හරියාකාරව වෙනවද කියලා හොයන්න කියලා අපි මානව හිමිකම් කමිසමටත් කියනවා ඒ වගේම තමයි ඒ රේඩ් කරාට පස්සෙත් පොලිසිය සටහන් දාන්න ඕනේ ඉතින් මේ සටහනුත් පොලිසිය තියෙනවද මේ සටහන් ඔක්කොම දාලා මේ කටයුතු කළාද මේ කරන්න කියන එක අපි බලන්න ඕනේ. මොකද නීතියක් තියෙන්නේ මිනිසුන්ට නීතියෙන් පිට නීති විරෝධී වැඩ කරන්න බැරි වෙන්න. ඉතින් ඒ නිසා කවුරු හරි කියනවා නම් ඕවා වැඩක් නැහැ මිනිස්සු යල්ලන්න ඕනේ කියලා අපි ඒකට විරුද්ධයි. මොකද නීතියට අනුව තමයි අපි නිතරම වැඩ කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි දැක්කා මාලිගා කන්ද මේ පහුගිය දිනක මාලිගා කන්ද උසාවියට ඉදිරිපත් කරපු ඒ පුද්ගලයන්ගෙන් පුද්ගලයෝ 100ක් විතර ඒගොල්ලන්ට ආයෙ යන්න කිව්වා ගෙදර. දිනයක් දෙන්නම් ඒ දිනේට එන්න කිව්වා. ඉතින් මේ මෙතනත් දැන් බලන්නකෝ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ වැරදි කාර්යෝ එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය භාවිතා කරන අය මද්ද්‍රව්‍ය විකුණන අය ඇල්ලුවා නම් ඒ අයට ගෙදර යන්න කියන්නේ මොකද්ද? තවත් ඒ වැඩේ කරන්න කියලාද ඒ කියන්නේ? ඉතින් මේ පිළිබඳව ඇත්තටම ක්‍රමවේදී දෙවන්ත අඩුපාඩු තියෙන බව තමයි මේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි දැක්කා දැන් දඩ ගැහිම සම්බන්ධයෙන් දැන්ට දැන් ඇත්තටම අත්අඩංගුවට ගත්ත අයගේ දඩ ගැසීම සම්බන්ධයෙන් ඒ අධිකරණවල තියෙන ඒ ප්‍රමාදයන් සහ එහෙම නැත්නම් ඒ අධිකරණවල තියෙන ගැටලු නිසා විශාල පුද්ගලයන් පිරිසක් මේ වෙනකොට අනවශ්‍ය විදිහට බන්ධනාගාර ගත වෙලා තියෙන තත්ත්වයකුත් අපි දකිනවා මොකද බන්ධනාගාර තදබදය සම්බන්ධයෙන් අපි හැමදාම කතා කළා ඉතින් මේ වෙලාවෙත් මේ මෙහෙයුම් නාමයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැතුව කරන කටයුතු නිසා ඒ බන්ධනාගාර තදබදය වැඩි වෙලා බන්ධනාගාර තුල විශාල අපහසුතාවයක් එහෙම නැත්නම් විශාල දුෂ්කරතාවයන්ට ඒ රැඳවියන්ට ලක් වෙන්න සිදු වෙලා තියෙනවා. දැන් ඔය පහුගිය දවසක ඔය මාතලේ ඉඳන් ආව දඩේ ගෙවන්න තමගේ පුතාට මේ මොහොමඩ් අර්ෂාඩ් කියන පුද්ගලයාට 56138 කියන නඩුවේ. හැබැයි දඩේ ගෙවන්න එනකොට දඩේ ගෙවන්න සූදානම් වුණේ දෙකහමාරින් පස්සේ. හැබැයි ඒ පුද්ගලයාට දඩේ ගෙවන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා 29 වෙනිදා ඉඳන් මේ දක්වා වන්දනාගාර ගත වෙලා ඉන්න සිදු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ දේවල් බලන්නේ නැතුව මේ ආකාරයේ මෙහෙම් සංවිධානය කරනවා කියන්නේ අපි කියන්නේ මද්ද්‍රව්‍ය මේ රටින් අතුගා දාන්න ඕනේ කියන තැන මුලින්ම ඉන්න කට්ටිය අපි. එතකොට මේ විදිහට යම් කිසි විදිහකට සංඛ්‍යාලේඛන හදාගන්න නැත්නම් කාගේ හරි ප්‍රොමෝෂන් ගන්න එහෙම නැත්නම් කාට හරි ලකුණු දාගන්න මේ විදිහට නම් කටයුතු කරන්නේ අන්න ඒකට අපිට එකඟ වෙන්න බෑ දැන් මෙතනදී කවුරු හරි කියයි දැන් අපි මද්ද්‍රව්‍ය ජාවාරම් කට්ටියත් එක්ක සම්බන්ධයි කියලා එහෙම නැත්නම් අපි මේ රටේ මේ පොලිස් නිලධාරීන්ගේ නැත්නම් මේ බලධාරීන්ගේ කටයුතු වලට බාධා කරන පිරිසක් කියලා කියයි ඉතින් මං හිතන්නේ මොනවා කිව්වත් අපි කියන්නේ නීතිය නැති තැන ඔය මොනව කිව්වත් වැඩක් නැහැ කියන එක තමයි අපි කියන්නේ. ඉතින් ඒක නිසා මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන ඒ බලධාරීන්, ඒ නිලධාරීන්, ඒ පොලිස් නිලධාරීන් වහාම මේ සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් හදන්න ඕනේ. මොකද අපි කියනවා ඕගොල්ලෝ සෙල්ලම් කරන්නේ මේ රටේ පුරවැසියන්ගේ ජීවිතත් එක්ක.
මොකද සියලු දෙනාටම මිනිස්සු විදිහට ඒ අයිතිවාසිකම් තියෙනවා. ඉතින් ඒ අයිතිවාසිකම් රැකගෙන තමයි මේ කටයුත්ත කරන්න ඕනේ. එහෙම නැතුව මේ බුල්ඩෝසරයක් ගෙනල්ලා මේ සියලු දේවල් මට්ටම් කරනවා වගේ කටයුතු කරන්න බෑ. ඒ වගේම තමයි දැන් අද මෙතනටත් ඇවිල්ලා තියෙනවා අපි පුජ්‍යල කීප දෙනෙක් ඒ අයට දිගින් දිගටම මේ පොලිසිය කරදර කරනවා. මේ කරදර කරන්නේ මත්ද්‍රව්‍ය වලට එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදි වලට ඒ පුද්ගලය සම්බන්ධයි කියමින් ඒ පුද්ගලයන්ගේ පුජ්‍යලික ජීවිත වලට මැදිහත් වෙනවා බොහොම අසාධාරණ විදිහට බොහොම අයුක්ති සහගත විදිහට. ඉතින් ඇත්තටම දැන් මෙතන ඇවිල්ලා ඉන්න පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ පුද්ගලයෝ දෙන්නාට නඩු දෙකක් තියෙනවා. දැන් AI කියන විදිහට ඒක මත්ද්‍රව්‍ය හඳුන්වා දීම නිසා දාපු නඩු බවට තමයි කියන්නේ. ඉතින් කෙසේ නමුත් අධිකරණවල නඩු තිබූ පමණින් යම්කිසි පුජ්‍යලයෙක් අත්අඩංගුවට ගන්න කිසිදු නීතියක් නැහැ. තමන්ට පවතින නඩුවක් තියෙනවා කියන එක සුදුසුකමක් නෙමෙයි පුද්ගලයෝ අත්අඩංගුවට ගන්න. මොකද ආණ්ඩුකුණ ව්‍යවස්ථාවේ 13 පහේ ඉතා පැහැදිලිව තියෙනවා නිර්දෝෂීභාවයේ පූර්ණ ගමනය. ඕනම කෙනෙකුට තමන් නිර්දෝෂී භාවයේ පූර්ණ නිගමනය අනුව වැරදිකාරයා විදිහට අධිකරණය ඔප්පු වෙනකන් ඔහු නිවැරදිකාරයෙක්. එහෙනම් පොලිසිය මේ තමන් හදාගත්ත තමන්ගේ හිතුවක්කාරයට නිර්මාණය කරගත්ත මේ නීති අරගෙන මේ කටයුත්ත කරනවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒකට විරුද්ධව මේ රටේ සමස්ත නීතිගරුක ජනතාව අපි පෙළගස්වනවා. ඒ පෙළගැස්වීමේ ආරම්භයක් විදිහට තමයි අපි සිරකරු අජාසන් සිරකේ මේ කමිටුව අද දින මේ මාධ්‍ය සාකච්ඡාව තියලා මේ ලෝකෙට මේ රටට මේ ලෝකෙට කියන්නේ මේ වෙන අනීතික අකටයුතුකම් සම්බන්ධයෙන් වහාම ඒවා නිවැරදි වෙන්න ඕනේ. ඒවා නිවැරදි වෙන්නේ නැත්නම් ඒ අකටයුතුකම් මේ නීති විරුද්ධකම් කරන පුද්ගලයන්ට ඒ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන්න ඕනේ කියන එක තමයි අපි කියා සිටින්නේ. ස්තුතියි. මම නීතිඥ සේනක පෙරේරා සිරකරු අයිතිකම් සුරකීමේ කමිටුව වෙනුවෙන්.